තෙරුවන් සරණින් හැම කෙනෙකුටම කායික සහ මානසික සුවය උදා වෙන සුවබර වෙසක් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙසක් සතියම අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නටයි සූදානම් විය යුත්තේ. මොකද මානසික ශක්තිය වඩාත් වර්ධනය කරගත යුතු කාලයක් තමයි මේ කාලය. ඔබේ මනස දුර්වල වෙනවා කියලා කියන්නේ ඔබ කායිකව දුර්වල වෙනවා. එවිට වසංගත රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය අඩු වෙනවා. මේ මොහොතේදී අපි පුළුවන් තරම් මානසිකව ශක්තිමත් වෙන්නට ඕනේ. තමන් ආරක්ෂා වී අනිත් අයවත් ආරක්ෂා කරනවා කියන මෛත්‍රී සහගත සිතුවිලි අපි හැමෝ තුළම ඇති කරන්නට ඕනේ. ඒ නිසා මේ උතුම් වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දවස අපි මෛත්‍රිය සහ කරුණාව දියුණු කරන සතියක් බවට පත් කර ගනිමු. එවිට ඔබ ඔබව ආරක්ෂා කරගන්නවා, ඔබ ඔබට මෙත් වඩනවා, ඒ වගේම ඔබ අන් අයටත් මෛත්‍රිය සහ කරුණාව දියුණු කරනවා. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා අපේ දායකත්වය මේ කොරෝනා වසනෙන් අපේ රට මුදව ගන්නට දක්වන්න. ඒ නිසා ප්‍රතිපත්ති පූජාවෙන් අපි බුදුරජාණන් වහන්සේ පුදමු. මේ වෙසක් කාලයේ පුර විවිධ පින්කම් සිදු කරනවා. ඒ නිසා ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ අපි වෙසක් දවසේ රාත්‍රී 9:00 හමාරේ සිට දින 9ක් පුරාම සෑම දවසකම රාත්‍රියේ ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරමින් බුද්ධානුස්සති භාවනාව වඩලා අපි අපේ රටේ කොරෝනා ඌදුරින් අපේ ජනතාව මිදේවා, දැනට රෝගීව සිටින හැම කෙනෙකුටම කායික මානසික සුවය උදා වේවා, ඒ අයගේ පවුල්වල උදවියට කායික මානසික සුවය උදා වේවා, නිදුක් නිරෝගී භාවය සැලසේවා. මේ ව්‍යාප්තිය ඉතාම ඉක්මනින් අඩු වෙලා අපි හැමෝටම හිත සතුටින් ගත කරන්න ශක්තිය ලැබේවා කියලා දින 9ක් පුරා අදිෂ්ඨාන පූජාවක් සිද්ධ කරනවා. ඔබටත් පුළුවන් ආයුරින් සහභාගි වෙන්න. නින්දට පෙර ඉතිපිසෝ ගාථාව අඩුම වශයෙන් තුන් වතාවක්වත් හිත සජ්ජායනා කරලා බුදුහාමුදුරුව ගැන හිතලා හැමෝටම මෙත් වඩන්න. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා හිතනා වගේම හැම කෙනෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා ඔබේ මෙත් සිත දියුණු කරන්න. මෛත්‍රී සහගත සිතිවිලි වලින්ම දවස ගත කරන්න. එවිට අපිට පුළුවන් වේවි තමන් ආරක්ෂා කරගෙන අනිත් අයවත් ආරක්ෂා කරන්න. අපි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදමු මේ වෙසක් සතියේ. තෙරුවන් සරණයි.